එතකොට නාටකම ඉදිරියටත් දනිත් ඉදීම ඒක නම් පොඩ්ඩක් ඉතල බලන්නේ නැහැ වීඩියෝස් බලන්නේ නැහැ පොඩ්ඩක් ඉතල බලන්නේ නැහැ අයබෝ ස්ලංග බ්ලොග් සදාපි පොඩි වෙනස් වැඩක් කරන්න කියලා කල්පනා කරේ. මෙල්බන් නුවර පැවති මේ අවුරුද්දේ පැවති විශාලම ප්‍රසංගයක් හමාර කරලා අපි දැන් මේ ඉන්නේ නාදගම හමාර කරලා. ඉතින් නාදගම නඩය එකතු කරගන්න පුළුවන් වුණා මේ නාදගම ගැන විශේෂ බ්ලොග් එකක් කරන්න. ඉතින් නාදගම නඩය ඉන්නවා මාත් එක්ක. මේ අපි මුලින්ම කතාව පටන් ගමු මේ මෙල්බන් වල පැවති නාදගම ෂෝ එකේ. කෙලින්ම අහන්න මේ කොහොමද ෂෝ එක? ඇත්තටම මේ ෂෝ එකේ පුදුම සතුටක් වෙන්න පුළුවන්. ලංකාවේ 1000 පුරුණ කෙනෙක් පොද ටිකට් එක ගානක් දාලා රිස්පොන්ස් කරනවක් නෙමෙයි. ඉතින් ඊට වඩා කාරණා තමයි මේ ඉන්න ඔක්කොම අලුත් පොරවා. මම හිතුවා මේ අපි හැම දෙනාම තම අන්තර කලාකරුවෝ මේ ලොකු කවුරුත් මෙතන නැහැ. ඉතින් ඒ වගේ අලුත් පිරිසක් බලද්ද 1400ක වඩා වැඩි පිරිසක් ඒම මම හිතනවා එක පුදුමාකාර කාරණාවක්. ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකේ සංවිධානය සම්බන්ධයෙන්. මොකද මේව දැන් සංවිධානය කරන්ද ගත්ත රිස්ක් එක තමයි ලොකුම තීරණය වෙලා තියෙන්නේ. මොකද සල්ලි වන්ඩ උනම් කරන්න ඕනි දේවල් කීපයක් තිබෙනවා මෙතන ප්‍රසංග තිබෙනවා. මේ අතර මේ ගත්ත තීරණෙත් එක්ක ජනතාවයක විශ්වාස කිරීම අපේ සතුට කාරණා. ඔක්කොම බලන්නේ කියන්නේ ෆස්ට් ටයිම් දකින මොන දේ අනිත් කපි ඔරිජිනල්ස් මතම අපි කියන්නේ. ඉතින් ඒ වගේ කොන්සර්ට් එකකට 1400කට වඩා කවුරුද අපි අපි ලංකාවේ නාලගම ගිහින් අපි ඉච්චර කේටක නැහැ. ඒක තමයි ලොකු නාදක. පරිසරයේ සුන්දරත්වයේ ලස්සනත් එක්ක ඉතින් අපිට අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මම හිතන්නේ මේ එහෙම තරක් ලංකාවට හොයාගන්න අමාරුයි. වගේ තැනක් ඒ වගේ මේ නාදගමටම මම හිතනවා මෙතුන් නාදගම ඕගොල්ලෝ එකතුලා රිස්සල මේ පටන් ගන්නකොට ඔළුවේ තිබ්බ අදහස හරියටම ක්‍රියාත්මක වුණේ මෙල්බන් වල කියලා මම හිතනවා. ඇත්තටම මාර සතුරුයි අපි හිතුවටත් වඩා ලවුඩ් එක වුණත් අපි පොඩි චක්‍රයකින් ආවද අපි සිංදු අහලා තියෙයිද නැද්ද කියලා නමුත් අපි හැමෝගෙම සිංදු මගරචනමමමයි හැදුවේ මගේ රචනය මමමයි බැලුවේ මෙල්බන් පැත්තට දැන් නැතුව ඉතින් මෙහෙම මෙල්බන් වල වාසය කරන ජනතාව ඔයගොල්ලෝ සිද්ධු අහලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. ඒක මම හිතන්නේ ලෝකෙ කොහෙ ගියත් ඒ ඇප්‍රීෂিয়েෂන් එක මම හිතන්නේ මාරුම වටිනා. ඉතින් මේ ලංකාවෙන් පිටට ඇවිල්ලා ඒ වගේම ඒ ආදරය ලබා ගන්න හම්බෙච්ච එක ගැන අත්දැකීම ඒක හරිම අමුතු එක්ස්පීරියන්ස් එකක්. ආසයි දැනගන්න මේ අපි බලන් ඉන්න තාසදී නාදගම ආරම්භ වුණේ කොහොමද කියලා. නාදගම ආරම්භ වෙනකොට අපි දොන් දරා තමයි අපේ මාතර රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. අපි කැන්ඩි කරනවා. ඉතින් අපි ඒක එතන පොඩි සිද්ධාවක් කියන මාතර කරත්තක් ඇවිල්ලා ඉන්න චිල්ලේ දීලායි මේ. ඒකට නමක් අපි එක නම් තෝරනකොට ඉතින් ආපු නමක් තමයි ඉතර ආපු නමක් තමයි නාදගම කියලා දාන්න. ඉතින් එහෙම පහළ වෙච්ච සිද්ධාවක් තමයි ඉතින් එදා අපි පතක් කරන සාහිත්‍යෝලිතන දොස් බෑන්ඩ් එකත් එක්කම පොපොම් කරේ මාතර. ඉතින් එදා පොඩි අපි මාතර එන හෝම්ලි ලස්සන වැඩක් කරා. ගොඩක් කට්ටිය අහුවා ඒක දිගටම කරනවා නේද? ඒක දිගටම අපි කරයින් පස්සේ ගොඩක් කට්ටිය අහුවා මේ ඔයාල එක දිගටම කරන්න යන වැඩ නේද කියලා. එතකොට තමයි අත්‍තර කිව්වා මම දිගටම කරන්න පුළුවන් නේද කියලා. ඊට පස්සේ ඒක ඉතින් කරන්න පටන් ගත්තා තමයි ඔය අපි ඊට පස්සේ ඔය සුපෝට් එකක් දෙනවා මේක පාට් එකක් දෙනවා ඊළඟ නාටක ලොකු චේන්ජස් පොසිටිව් ස්කේල් එක පොඩ්ඩක් ඒක
Pinsar ram lande
check. Sarahi, this one's for you. Come on. Run, see, no, honey. Nildikesin maman lolvadana ranatisarulamin dululukulen maman badinalade hahalade 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 mage mana madure lade mage rajadhane lade mage agapisautumo hahalade mage mana madure lade mage rajadhane අපි අපේ මුලින්ම අපේ වචනයෙන් අපේ ආතල්ලේකට මියුසික් තෙම සෙට් කරලා මෙතන ඉන්නේ මේ. අනිත් සම්බන්ධයෙන් තමයි හිට්‍රය වගේ වදාන ප්‍රමාණයට මුල් දන තියලා කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ ඒක වෙන්නේ සමහරට පිටර කට්ටිය දකින විශේෂත්වය. අන්තිම මාත කියන මං විශේෂයෙන් අපි දෙන්නා වෙන කතාවකට අපිට මේක මේ අපේ මේ ක්‍රියේෂන්ස් වල ගොඩාක් අය ඉන්දියා පිටිපස්සේ හැමෝම මතක් කරගන්න චරිත අනිවාර්ය මතක් කරන්නේ රණ ගුණවාද සම්සෙන් තරංගම නන්දර විසෝගේ හැමෝම ඉතින් බාත් ගුරු රචනය ගැන කතා කළා. ඉතින් ඒ මගේ කුවේනේ ඒ වීඩියෝ එකේ ඉතින් ඒ හැම දෙයක් විදිහේ හැමෝගේම කන්ට්‍රිබියුෂන් එකක් වුණා. ඒ වගේම මේ හැමෝට තම තමන්ගේ මම හිතන්නේ එක එක වෙනම කතා තියෙන හැමෝට ටැග් කරන්න ගොඩක් අය විවස් ඉන්නවා මේක. ඒකදී මම තනියෙන් හැදුවා කියලා කවදා මම ක්‍රෙඩිට් එක ගන්නකොට මගේ පිටිපස්සේ හිටියා සංජුලයි මතක් කරනවා. සංජුලයි මාලේ මට මගේ සහෝදරෙක් වගේ ආදරෙන් අපි දෙන්න එකතුලා මේ සින්දු ටික හැදුවේ. සංජුලයි මාලේ මොහොමඩ් ෆයර් මතක් කරනවා. ශ්‍රීනිගලීනගේ තව උඩ දෙනෙක් ඉන්නවා. නම් වලින් කියන්නේ කිව්වොත් එන ගොඩක් ඉන්නවා. ඉතින් මේ හැමෝටම සපෝට් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම කියපුවානේ මුලින් මතක් කරන්න ඕනේ මනුවයි. ලැජරට් චිකාව මම හැදෙන්න පටන් ගන්න මේ තුන් දෙනාගේ මියුසික් කවන්න ඇවිල්ලා මනෝය ලයිව් ඇච්චිකා ඔය කට්ටියෙන් තමයි මම හැදෙන්න ගත්තේ. ඉතින් මට ඉතින් අද සතුටුයි මේ මෙල්බර්න් වල මෙයා මට එකක් එයාටත් ඉඳන් ඉන්නේ කියලා හිතනවා. මම මේ අහපු ප්‍රශ්නේම ආසයි මනුබංගයි මුත් අහන්න. මොකද ඉතින් මේ ආපු ඒ මෙහෙමයි ඒ ගත්තොත් එහෙම තමයි ලෝකේ කොහොම කුලක හැදෙන කාලේ දැන් අපි පටන් ගන්නකොට අපේ කුල කීදී ඩැඩි සංගීත කණ්ඩායම මම ලහිරු ඒ වගේ අධ්‍යය සමාජෝගයේ තියහල මේ අපි එක කුලකයක් හදනවා. يعني විශේෂයෙන්ම දැන් අපි ඩැඩි සංගීත කණ්ඩායමත් එක්ක තමයි අපි වර්ධනය වෙන්නේ. ලහිරු විමානක් කතා කරමු අම්බරි ගීතයත් එක්ක. ඉතින් ඒ කාලෙම තමයි මේ ආයෙ පාරක් රිපීට් වෙන්නේ. ඒක ඇතුලේ මේ වගේම කුලක තිබ්බ අපිත් එකට වැටිලා එකට ගාලා ඉඳලා උඩු ගණන් මියුසික් කරලා තමයි යම් දෙයක් උපයගන්නේ. ඒ දේම නැවත වාරයක් නේ අලුත් පරම්පරාව තුළ තියෙනවා. මේක අපිට කලින් පරම්පරාවේ ප්‍රේම ගීතල් බීස් ඇතුළු ඒ වික්‍රත්නායක මහත්මයලා ඒ කුලකයක් කියනවා. ඉතින් ඔය කුලක හැදින එක තමයි කලාව කියලා මොකද දකින්නේ. මොකද මේ එකතු වීම ඇතුලේ මාර නිර්මාණයක් කරනවා. ඒ කලාව යොමු කරගන්නවා. ඇත්ත අපි හැමෝම සංගීතයට ගොඩක් ආදරේ කරන මම හිතන්නේ අවංකව තමන්ගේ නිර්මාණකරණයේ ඉඳලා තරුණ පිරිසක් කියලා හඳුන්වන එක මම හිතන්නේ හරි සාධාරණයි. මම හිතන්නේ ඒක තමයි විශේෂත්වය. මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ තම ආදරෙන් කල්මිට්මන්ට වැළඳ ගන්නේ. Salud.
යාලුව නොම හැරයන් කුවේනියේ ලාට රටින් දොස් පැවරෙයි ගොඩක් කල හිතේ ගියා. නමුත් මම රැවුල ගැන දෙකම බේරන්න බැහැ. එහෙනම් මම රැවුල තෝරගත්තා.
මියසික් තෝරගත්තා මේ කැන්ඩ ඇයිද වල මිසරාට කොහොමද සින්දු හදනවා මම කරනවා නේද මාත් මගේ අනිත් නිර්මාණ පිටක වැඩ කටයුතු කරගෙන යනවා ඉතින් බලන් ඉක්මනට මම මියසික් වීඩියෝ එකක් රිලීස් කරන්න තමයි ඉලස්ස වැඩ කරන්නේ යන්නේ ඊට අමතරව ඉතින් මම ලංකාවේ වේදිකා නාට්‍ය ශිස්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා මෙල්බන් වල ඉස්සලම පෙන්නපු වේදිකා නාට්‍යයක් අත්තුම ලංකාවේ ඊළඟ අවුරුද්ද මුල සංගීත පැත්තෙන් ඉතින් කොහොමද අපි හැමදෙස්සම සිංදු කතාවක් ඉන්නවා සිංදු හැදිලා එනකොට ඉතින් ටික කාලයක් යනවා ඉතින් එහෙම තත්ත්වේ මේක හැදිලා ඉන්න අරම ඒවත් කරගෙන අපි කට්ටියම එකට සිංදු කරපු සිංදු එන්න තියෙනවා ඒකත් ළඟදිම දකින්න පුළුවන් මේ ඒ වගේ ඉතින් මේ අපේ නාදගම මගේ හදපු සිංදුරියත් එන්නේ දැන් මනුරත් එක්ක විශේෂ වැඩ කර තියෙන්නේ ඔව් මෙල්බන් වල වීඩියෝ එකක් ෂූට් කරලා විශේෂ වැඩ කර තියෙන්නේ ළමන අවුරුද්දේ මේ තමිල් ඇල්බම් එක රිලීස් කරන්න කොහම මේ අවුරුද්දේ ඩාන්ගේ ප්‍රශ්නත් එක්ක පොඩ පොඩ හිත මෙහෙරුණා දැන් ළමන අවුරුද්දේ කොහම රිලීස් කරන්න තමිල් ඇල්බම් කොහම රිලීස් කරන්න ඕනේ මේක වැඩ ගොඩක් ඉවරයි දැන් මගේ සිංදුරු ටික එන්න තියෙනවා ඒක මම වෙන ආයත හදපු සිංදුවක් රිලීස් වෙන්න තියෙනවා ඒකද මගේ තව සිංගල් එකක් දිනවා මේ මාසේ අන්තිම ඩයි ලබන මාසෙ මුත කියන රූප රචනා එක ස්නැක් එක වෙන දිනවල දැක්ක කෝලා තව තියෙනවා මම අහදපු ඒවා කිච්චි තියෙනවා මම ඒවත් වී තව කීපයක් කරගෙන යනවා රූප රචනා දෙයක් එන්න තියෙනවා මට නාඩගම් ගිය දින රූප රචනා කියලා තියෙනවා ඕක තමයි මරන්නේ නෑ ඇත්තටම මේ ගත්තොත් එහෙම ඉතින් මේ කාලපරාසයට උත විවිධ ශේත්‍රවලට ජීවිතේ කලාව සිංදු ගැන පටන් ගත්තා ඊට පස්සේ ගීත වෘත්ති වෙනවා ඊට පස්සේ පොත් දීගෝ ඒ වගේ ඉතින් කෑලි කෑලි ගොඩක අතු මිහිදීලා යනවා දැන් මේ YouTube channel එකකින් ඔය ඔක්කොමත් ඒ කොහරි කලාවට මොකක් හරි කෑල්ලකට තමයි පොඩි ජීවිතේ පල්ලෙට පාරද කිව්වොත් එක දෙයි කියන්නේ නාට්‍ය කරතට තේල්ලුවත් සමිප්පයි කියන එක තමයි කලාවට හරි ඉතින් ඒකෙන්ද අද වෙනකොට ලැබිච්ච දේවල් ප්‍රමාණය හරි තෘප්තිමත් ලොකු බලාපොරොත්තු කියන මේ කලාවේදී දැන් මොකක්වත් මේ මිනිස්සුන්ට දැනන නිර්මාණ කිරීමේ අවස්ථාවේ ඒ විපාසය නිරන්තරයෙන්ම තියෙනවා සහ කරපු නිර්මාණ අමතක කරලා උඹේ නැගිටින නිසා වැඩක් කරලා නැහැ කියලාම හිතේ. මොකද ඒව තියාගෙන නැගිට්ටොත් එහෙම ආයෙත් අදට වැඩ කරන්න බැහැ. ඒක නිසා අද හැමදාම උඹේ නැගිටින්නේ සින්දුව දින නැහැ කියලා හිතාගෙන. නාලගම ගෙනල්ලා මෙල්බන් හෙල්ලුවා මොකද ඊළඟ ප්‍රොජෙක්ට් එක. ඔව් මාගේ නෙක්ස්ට් ඉයර් එනවා අපේ කාර්යාලය ගෙනවායි ඊළඟට ලයිව් මන්නේනවා විචයිසු ඒ වගේ තව විශේෂයක් වෙන අවස්ථා වල ඉන්ෆර්මේෂන් වැඩ බලු මොලේදී හොඳයි එහෙනම් බොහොමත්ම ස්තුතියි බොහොම අමාරුවෙන් මේ වෙලාව කට්ටිය වෙන් කරගත්ත අපි වෙනුවෙන් බොහොම ස්තුතියි එකතු වුණාට අපි තවත් ලොක් එකකින් එනම් හමු වෙමු සුබ දවසක් කොහොමද හදිනාට දැනෙන්නේ මනුරංග අයියා ඔයගොල්ලෝ මෙහෙම එක දැන ඒ වගේ අදාළ කරුත් තියෙනවා